මහජනතාවට දවසින් දවස මේ දේශපාලනඥය විහිළු සපයනවා. ඒකට හේතුව තමයි මේ පොරොන්දු දේශපාලනය. ඩඩ්ලිගෙන් පටන් ගත්ත මේ පොරොන්දු දේශපාලනය හාල් සේරු 125ට දෙනවා කියලා, 70 සිරිමාව හඳෙන් හාල් දෙනවා කියලා, JR 88ක් දෙනවා කියලා, චන්ද්‍රිකා පාංගිරි රුපියල් 350ට දෙනවා කිව්ව එකත්, අපි දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ සේවකයන්ට 2500ක් දෙනවා කිව්ව එකත්, 2015 යහපාලනයේ විධායක ජනාධිපතිගේ අහෝසි කරන සිරිසේනගේ පොරොන්දුවත් එක මේ විකාශනය වුණු පොරොන්දු දේශපාලනය නිසා අද මහජනතාවට වෙලා තියෙන්නේ රට බංකොලොත් බවට පත් කර ගැනීම. එක එක දේවල් සුරංගනා කතා වගේ පොරොන්දු වෙනවා. අපි අතීතයේ දා බැලුවොත් එහෙම ඒක වර්තමානයේත් එවැගේ අනාගතයටත් වළංගු වෙනවා. ඒ නිසා මේ බොරු දේශපාලනඥයන්ට රැවටෙන්නේ නැතුව මේ දෙනවා කියන කිසි දෙයක් මහජනතාවට දෙන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මේ ආර්ථිකය ගොඩ දාන්න එකම ක්‍රමය තමයි මේ ආර්ථික දියුණු කිරීම තුළ. ආර්ථික දියුණු කිරීමට මේ කිසිම දේශපාලනඥයෙකුට ප්ලෑන් එකක් නෑ. මෙයලා එකින් එක පරායමින් මෙයලා කියන්නේ මොකක්ද? අනිත් අයට වඩා තමන් මහජනතාවට දේවල් නිකන් දෙනවා කියලා. මේ රටේ ජනතාවට කිසි දෙයක් නිකන් දෙන්න බෑ. මේ රට අනිවාර්යයෙන්ම දිනු කරන්න ඕන. ඒ දිනු කිරීම සඳහා මම කලින් කියන වගේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තියෙන, රාජ්‍ය පරිපාලන ඉගෙනගත්ත, හරි හරියට කරලා තියෙන මං වගේ පුද්ගලයන් අනිවාර්යයෙන්ම ඡන්දය දිය යුතුයි.